හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය තුළ දර්ශනීය පහන් කූඩු තොරණ ඇතුළු පොසොන් සැරසිලි මෙන්ම දන්සල් රැසක්ද පැවැත්වුණා. පොසොන් කලාපය ඊයේ විවෘත කෙරුණේ කථානායක මහින්දයාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මේ ක්‍රියාත්මක කෙරෙනවා. උත්තම ශ්‍රී සර්වඥ ධාතු වන්දනා පින්කම වඳුරඹ තලාව ශ්‍රී තුසිතාරාම විහාරස්ථානයේදී පසුගිය තෙදින පුරා පැවැත්වුණා. මීට සමකාමීව බෝධි පූජා පින්කම් බැතිගි ප්‍රසංග දන්සල් ඇතුළු පින්කම් මාලාවක් සංවිධාන කර තිබුණා. එම කටයුතු සිදු කෙරුණේ පූජ්‍ය සපුතන්තිරි කන්දේ දේවරක්කිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සුබසාධක සංගමේ සංවිධාන කළ පොසොන් මහා බද්දන්සල රාජගිරියේ පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. දන්සල විවෘත කිරීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති රුචිකමරසේකර, උපසභාපති එච්.එස්. හරිෂ්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියා. සාල පිරිසක් රැස්වෙලා ඉන්නෝ. මේක බොහොම පුණ්‍ය කර්මයක්. මම ස්තුතිවන්ත වෙනවා සභාපතිතුමාටයි උපසභාපතිතුමාටයි සුබසාධක සංගමයටයි. සෑහෙන මහන්සියක් වෙලා අද මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීම ගැන. හෝමාගම ගොඩකමකි වත්ත සුහද සුබසාධක සංගමය පළමු වරට සංවිධාන කළ පොසොන් බැතිගී සරණිය ගොඩකමකි වත්ත නිවාස සංකීර්ණයේදී පැවැත්වුණා. මත්තේගොඩ සුභාරති සංගීතාශ්‍රමය පොසොන් පොහේ වෙනුවෙන් සංවිධාන කළ සුභාරති බැතිගී සරණිය ඊයේ පැවැත්වුණා. සංගීතාශ්‍රමයේ සිසු දරුදරියන් බැතිගී ඉදිරිපත් කළ අතර සංගීතාශ්‍රමය අධ්‍යක්ෂිකා වසුන්දරා වීරවර්ණකුල මහත්මියගේ උපදෙස් මතයි එම කටයුතු සිදු කෙරුණේ. හබරණ ඓතිහාසික ටැම්පිට විහාරස්ථ ගුණානන්ද දහම් පාසලේ දරුවන්ගේ සහභාගිත්වයෙන් බැතිගී සරණියක් පැවැත්වුණා. පූජ්‍ය බෝකස්වැව විපස්සී ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙවර ඒ සංවිධාන කෙරුණේ 36 වැනි වරටයි. පිළියන්දල මකුළුදුව ශ්‍රී සුධර්මාලංකාර දහම් පාසලේ දරු දෙරියන්ගේ සහභාගිත්වයෙන් බැතිකී සරණියක් පැවැත්වුණා. ඩියද කළ තරුණ කැල දෙවන වරටත් සංවිධාන කළ දුන්තෙල් බද්දන්සල මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුම අසලදී පැවැත්වුණා. විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි අතර ඔවුන්ට අයිස්ක්‍රීම්ද ලබා දුන්නා. ගෝල්ඩන් ලයන්ස් ක්‍රීඩා සමාජය හා නලින් මැණික් ආයතනයේ එක්ව සංවිධාන කළ බද්දන්සල රත්නපුරයේදී පැවැත්වුණා. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන පිරිස ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ මකින් ක්‍රියාත්මක කළා. අනුරාධපුර පූජානාකරය, මිහින්තලය, තන්තිරිමලය යන ප්‍රදේශවල මේ ක්‍රියාත්මක කෙරෙන අතර එහි ආරම්භක වැඩසටහන පැවැත්වුණේ ථූපාරාමයේ ස්තූපය අසලින්. කොට්ටාව සිරිමල්වත්ත ශ්‍රී රතන අධ්‍යාපන ආයතනයේ පොසොන් පොහේ වෙනුවෙන් ධර්මදේශනයක් පැවැත්වුවා. මීට සමකාමීව පොසොන් බැතිගී සරණයක් සහ සුබ්දන් සලක්ද සංවිධාන කර තිබුණා. අකුරැස්ස පරදුව ගම්වාසීන්ගේ සහයකින් 15 වැනි වරටත් සංවිධාන කළ බද්දන්සල පරදුව ප්‍රදේශයේදී පැවැත්වුණා. නාගදීප චෛත්‍ය තැන්පත් කළ මැණික් පුටුව යළි ප්‍රතිනිර්මාණය කර එම පුටුවත් මිනිපළඟ වැඩසටහනට අනුව නිර්මාණය වුණු මැණික් පුටුවත් රත්නපුර සදහම් පූජා පොසොන් කලාපයේදී ප්‍රදර්ශනය කෙරුණා. පැපිලියවල රණමයිරු ක්‍රීඩා සමාජය 39 වැනි වරට සංවිධාන කළ පොසොන් තොරණ පැපිලියවල නගර මැද්දේ ප්‍රදර්ශනය කෙරෙනවා. මෙ අතර කැනඩාවේ විනිපෙග් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයන් පොසොන් පොහේ වෙනුවෙන් තොරණක් නිර්මාණය කර තිබෙනවා. අඩි 25ක උසින් යුතු මෙම තොරණින් දීගති කෝසල ජාතකය නිරූපණය කෙරෙනවා. සවිවර ඔෂාන් නන්දසිරි ප්‍රජා සත්කාර පදනම සහ ගල්පොරැල්ල ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය 9 වැනි වරටත් සංවිධාන කළ දුන්තෙල් බද්දන්සල පොසොන් පොහේ දිනේදී නුංගමුගොඩ බන්සන්තියේදී පැවැත්වුණා. විශාල පිරිසක් දන්සලට එක්ව සිටියා.